ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු 7 වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිලධජය ගැන සඳහනක් තමයි අපි මේ විදිහට ඔබ වෙත ගෙන එන්න හිතුවේ. මේ වෙනුවෙන් පාරිශුද්ධත්වයේ සංකේතය වන සුදු නෙළුම් මල ප්‍රධාන තේමාවලස උපයෝගී කරගෙන තියෙනවා. එවගේම තමයින් පාලකයා සතු නිර්මල පිවිතුරු පාලනය පිළිබිඹු කරනවා. එවගේම තමයි නෙළුම් නාභියෙහි ඇති කලංකයේ සිට සිව් දිශාවන්ට විහිදෙන සූත්‍රිකා මගින් කීර්තිය සහ යසස හැම අතම පැතිරි යන බව නිරූපණය වෙනවා. නෙළුම් මල වට ඇති කහපාට රවුමෙන් ප්‍රඥාව වගේම සුදුපාට රවුමෙන් සත්‍යවාදී බව නිරූපණය වෙනවා. ඒ වගේම තමයි සියකොන්වල පිහිටි බෝපත් සතරින් බුද්ධාගම සහ ඉන් ජාතිර ලැබී ඇති ආභාෂය නිරූපණය වෙනවා. ඒ වගේම තමයි උට්ටාන සම්පදා, ආරක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා යන සතුරින් සිටීමට අවශ්‍ය කරුණු හතර ඉන් නිරූපණය වෙනවා. සියකොනේ පිහිටි නාමල් සතරින් ජාත්‍යන්තර සම්බන්ධතා සහ ලෝ සිය දෙසින් පැමිණෙන්නාන්ට දක්වන ආගන්තුක සත්කාරය නිරූපණය වෙනවා. නාමලේ තැඹිලි පැහැයෙන් දෙමළ ජනතාවද, කොළ පැහැයෙන් මුස්ලිම් ජනතාවද නිරූපණය වෙනවා. ඒ වගේම තමයි එකිනෙක අභිමුව පිහිටා ඇති වීකරල් සහ ඒ අතර පිහිටුවා ඇති කුරහන් මල් සතර සහිත රාමුවෙන් ශාස්ත්‍රීයත්වය නිරූපණය වෙනවා. ඒ වගේම තමයි කොඩියේ ප්‍රධාන වර්ණය ලෙස කුරහන් දාණයේ වර්ණය වන තද දුඹුරු පැහැය නිරූපණය වෙනවා. ඉන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පැවතෙන කෘෂිකාර්මික පදනම මුල් කරගත් ජනමූලික පාරම්පරික නායකත්වයේ සංකේතවත් වෙනවා. ඒ වගේම තමයි එක සමාන පළලකින් යුක්ත සුදු පටිය මගින් සියලු අතින් සලසන ආරක්ෂාව නිරූපණය වෙනවා. ඒ වගේම තමයි එක සමාන පළලකින් යුක්ත කහපාට පටිය මගින් ජනාධිපති කොඩියේ සියලු කොටස් එකට බැඳිලා පවතිනවා. සියලු ජාතීන් අතර එකමුතුභාවය, සාමය සහ අන්‍යෝන්‍ය අවබෝධය කහපාටින්නේ සෑම තුල පවත්නා ජීවගුණයක් නිරූපණය වෙනවා. ඒ වගේම තමයි මේ කොඩිය නිර්මාණය කරලා තියෙන්නේ ජගත් ජයසිංහ මහතායි. අපගේ චැනල් එතාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.